අයිබෝන් සුභම සුභ වාසනාවන්ත දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ වීඩියෝ එකත් බලන්න එකතු වෙන සීලම දෙනාට. ඉතින් මේෂ ලග්න හිමියන්ගේ මේ කාලයේ ගත වෙන විදිය ඔයාලට ගොඩක් නරක විදියට ප්‍රශ්න ගොඩක් ඇති වෙන විදිහට තමයි වගේ මේ කාලයේ ගත වෙලා ඉන්නේ. ඉතින් ඒකට හේතු සහ මොන වගේ දේවල්ද කරන්න ඕන මොන වගේ තමන්ගේ ජීවන රටාව කොහොමද වෙනස් කරගන්න ඕනේ කියන කාරණේ මම පැහැදිලි කරන්න තමයි සූදානම්. ඉතින් මේක බොහෝ දෙනෙකුට අරුමුතරමේ කිහිප දෙනෙකුට හරි තමන්ට තමන්ගේ ජීවිතයේ තියෙන ප්‍රශ්න වලින් වැළක්වෙන්න හොඳ ජීවිතයක් ගත කරන්න අවස්ථාවක් උදා කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා කාට හරි මාව සම්බන්ධ කරන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මෙන්න මේ අංකයෙන් මාව සම්බන්ධ කරගන්න පුළුවන්. මේ අංකයත් මතක් කරමින් මම ආරම්භ කරන්නම්. 0297 155 680 66 94 කියන අංකයෙන් මාව සම්බන්ධ කරගෙන මේ හැකියාව තියෙනවා. WhatsApp හරහා තමයි කේන්ද්‍ර පරීක්ෂාවන් සිදු කරන්න මම ලෑස්ති වෙලා ඉන්නේ. ඉතින් මේෂ ලග්න හිමියෝගේ කේන්ද්‍ර සටහනක් බැලුවොත් එහෙම ඔයාලට තියෙන ප්‍රධාන ප්‍රශ්නේ බාටපත් වෙන්නේ මේ 2023 22 අප්‍රේල් මාසේ මැදදී සිදුවෙච්ච රාහු කේතු මාරුව තමයි ඔයාලගේ ජීවිතේ බොහෝ වෙනස්කම් අරන් ඉන්නේ. ඉතින් මේ රාහු කේතු මාරුවේදී රාහු ගහය තමයි මේෂ රාශියට පැමිණෙන්නේ. ඒ රාහු ගහය මේෂ රාශියට ආව වගේම තමයි තුලා රාශියට ආවේ කේතු ගහය. නැත්නම් එකට රාහු ආවා හතට ආවා කේතු. එතකොට එකේ රාහු ඉන්න හතේ කේතු ඉන්න කේන්දරයකට සමාන විදිහේ දේවල් තමයි සිදු වෙන්නේ. එතකොට විශේෂයෙන් මතක තියාගන්න ඕන මේෂ රාශිය කියලා කියන්නේ සෑම දෙයකම ආරම්භය. එතකොට සෑම දෙයකම ආරම්භය වෙද්දී මෙතෙන්දී රාහු කියන ફોકસ એનર્જી එකක් තියෙනවා. එහෙම නැත්නම් රාහු කියලා කියන්නේ තමන්ගේ ඉන්න ස්ථානයේ අනුව එන තැන අනුව තමන්ගේ දේවල් වෙනස් කරගන්න විදිහේ ග්‍රහයක් රාහු සහ කේතු කියලා කියන්නේ. රාහු කියන ග්‍රහය ගොඩක් කරලා කරන්නේ තියෙන දේවල් වැඩි කරලා දානවා. කේතු කියන දේවල් කරන්නේ මෙතනදී නැත්තටම නැති කරලා දාන එක. ඉතින් මේ විශේෂයෙන්ම දැන් රාහු කියන ග්‍රහය එන්නේ වාගේ ඔළුවට. ඒතකොට ඔළුවට නැත්තම් ලග්නේ පළවෙන්නට ආවට පස්සේ මේෂ රාශියට. ඉතින් මේ කාලෙ මේ කුජ ග්‍රහයත් එක්ක තමයි රාහු වෙන්නේ. එතනදී 8 මාසේ 10 වෙනිදා වගේ ඉන්නකම්ම කුජ කියන ගහය මේ මේෂ රාශිය තැන්පත් වෙන ඉන්න. විශේෂම කාරණේ වෙන්නේ 2023 10 වෙනි මාසයේ වගේ වෙනකම්ම මේ රාහු කියන ගහය ඔයාලගේ ලග්නේ එහෙම නැත්නම් පළවෙන්නේ එහෙම නැත්නම් ඔයාලගේ ඔළුව විනාශ කරමින් ඉන්න ගහයක් වෙලා ඉන්නේ. හරිද? එතකොට රාහුගේ කාලයක් ගියත් එකයි නැතත් එකයි එතෙන්දී රාහුට අදාළ වෙන්නේ නැහැ. තමන්ගේ දසා කාලයක් යනවා දැන් දෙන කාරණේ. මොකද මේ මං කිව්වා රාහු කේතු කියලා කියන්නේ ફોકસ એનર્ජි විශේෂම රාහු. එතකොට ඔයාලව මුලා කරනවා. විශේෂයෙන් බැලුවොත් එමේ පළම වෙන්න තමන් වෙනවා, හත් වෙන්න තමන්ගේ බැඳීම. එතකොට හත් වෙන්න විනාශ කරමින් තමන් විනාශ වෙන්න ස්වරූපයක් තමයි පින්නම් කරලා තියෙන්නේ. උදාහරණයක් විදිහට කිව්වොත් එම තමන් ගොඩක් වෙලාවට මුලා වෙන්න පුළුවන්. හොඳ තමන් හිතාන් ඉන්න දේ නෙවෙයි තමන් ඇත්තටම බැලුවොත් එමේ පේන්න තියෙන්නේ. මොකද මායාවල් මුලා වීම ගොඩක් වෙලාවට දැන් කුජ ගහයි රාහු ගහයකට වුණාන් පස්සේ තනිකරම ගින්දර. එතකොට ගින්දර කියලා කියන්නේ තමන්ගේ ඔළුවේ ගිනි ගන්නවා. එතකොට චූටි දෙයක් වුණත් ඇති තමන්ට ඉවසීම නැති වෙලා තමන්ගේ තියෙන පවුල් පරිසරය විනාශ වෙන. එතකොට පොඩි ළමයෙක් වුණොත් එහෙම ඉස්කෝලේ යන කෙනෙක් වුණොත් එහෙම තමන්ට ඉගෙනීම නැති කරන. හොඳ ඔළුව සම්පූර්ණයෙන්ම අවුල් වෙනවා. එතකොට ගොඩක් වෙලාවට බැලුවොත් එහෙම බාහිර දේවල් වලට ෆෝන් වලට බැහැ වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ දේවල් එක්ක යාළුවන්ට තරහ යන ගතිය. ඉතින් ওই වගේ දේවල් එක්ක බලුවන් පස්සේ ප්‍රධාන ප්‍රශ්නේ මම මේ වැඩි හරියක්ම මම ફોકસ කරලා කියන්නේ මේ පවුල් ජීවිත සම්බන්ධයෙන් විවාහ ජීවිත සම්බන්ධයෙන්. මොකද මේ කාලේ ලැබෙන කේන්දරට අනුව මේ රාහු කේතු මාරුව විශේෂයෙන්ම බලපෑමක් ඇති කරලා තිනවා මේෂ ලග්න හිමියන්ගේ සහ තුලා ලග්න හිමියන්ගේ. විශේෂයෙන්ම ගැටළු සඳහා තුලා ලග්න ගැන මම නැවත වෙනම වීඩියෝ එකක් කරන්නම්. ඉතින් මේෂ ලග්න හිමියන් විශේෂයෙන් සැලකිලිමත් වෙන්නේ ඔයාලට මේ කාලේ අනිවාර්යයෙන්ම ඉවසන් ඉන්න සිදු වෙනවා. මොකද හේතුව තමයි ඔයාලගේ හත්තෙන් ඉන්න කේතු. ඒතර ඔයාලගේ පවුල් පරිසරය විනාශ කරන්න කේතු ඔයාලා කතා කරන හැම වචනයක් ගානෙම ඔයාලට අනිවාර්යයෙන්ම දඬුවම් හම්බෙන්නේ. ඒ හින්දා හේතුව තමයි මෙතනදී බිරිඳට හෝ සැමියාට එපාවීම, ගෙදර එපාවීම. එතකොට දැන් රාහු ලග්නේ ඉන්න කෙනාට ගොඩක් වෙලාවට කොහේ හරි යන්න හිතෙන්න පුළුවන්. එහෙම නැත්නම් රාහු ලග්නේ ඉන්න කෙනා අනික් කෙනාට අනුබලයක් දෙනා ගෙදර ඉන්න බැරි කරන තත්ත්වයට. හන්ද එතෙන්දී ඔයාලා කතා කරන වචනේ පවා ගොඩක් වෙලාවට අනික් කෙනාට ලොකු හිතරිදිමක් වෙන පොත. කේතු පුළුවන් තරම් උත්සාහ කරනවා හත්තන්නේ ඉඳගෙන ඔයාලගේ පෞල් ජීවිතේ නැති කරලා දාන්න. මොකද 2023 10 වෙනි මාසේ වෙනකම් කේතු හතේ. ඉතින් කේතුට කරන්න පුළුවන් උපරිම දේවල් කරනවා. ඉතින් කේතු තුලා රාශියේ නිව්ට්‍රල් වුණාට මෙතෙන්දී කේතුගේ ස්වරූපය තමයි හැකිලිම නැත්තම් විනාශ කර දැමීම. ඉතින් සෑම දෙයක්ම විනාශ කරනවා. තමන්ට ඕන විදිහට ජීවත් වෙන්න කියලා විශේෂයෙන් දැන් කේතු සහ රාහුගේ ස්වරූපයත් එක්ක රාහු ලග්නයේ ඉන්න කේතු හතේ ඉන්න කෙනෙක්ගේ කේන්දර බැලුවොත් උපතින්ම මෙතෙන්දී කේතු හතේ ඉන්න කෙනාට විවාහය පවා නැති වෙනවා. මොකද එයාගේ ජීවිතයේ තමන්ට ඕන විදිහට ගෙවපන් කියන කාරණේ රාහු කියද්දි කේතු කියනවා මෙතෙන්දී මම
ඔබට ඔබගේ ගෑණිවත් ඉතුරු කරන්න නෑ මං ගෑණිවත් ඔබගෙන් අයින් කරලා දානවා කියලා විවාහයක්වත් සිදු වෙන්නේ නැහැ නැත්නම් විවාහය සිදු වුණත් විවාහය නැති කරලා විවාහ ජීවිතේ පව නැති වෙලා තමන්ට ජීවිතේ තනියම ඔබට ඕන දෙයක් කරගනින් කියන කාරණේ තමයි රාහු තින්ද කියලා දෙන්නේ මොකද තමන් කැමති තමන් නිවැරදි කියලා හිතන්න තමන් හිතන දේ හැම වෙලේම හරි කියලා හිතන්න පුළුවන් එතකොට හැම වෙලේම තමන්ට ඕන මුල් තැන ගන්න කාටවත් යටත් වෙන්න කැමති වෙන්නේ නැහැ හොඳ එතකොට තමන්ට හිතන පතන දේ කරන්න තමන්ට ඕන දේ කරන්න ඕන දැන් මේ කාලේ කුජත් එක එකතු වෙලාගේ තමන්ට නොදැනෙන්න පුළුවන් හැබැයි අනික් කෙනාට පේනවා පිටින් ඉන්න කෙනාට පේනවා මේක මේ මොකක් හරි අවුලක් තියෙනවා මෙයාගේ හිතේ එහෙම නැත්නම් කරන කියන දේවල් වල කොච්චර තේරුම් කරත් තේරෙන්නේ නැහැ ඉතින් තේරුම් කරලා තේරුම් ගන්න පුළුවන් දේවල් නෙවෙයි තියෙන්නේ හින්දා මේ වගේ උපදේශක් ලබාගෙන තමන්ට සිද්ධ වෙන්න යන ගොඩක් වෙලාට කෙටි කාලිනව හරි කමන්නේ අවුරුද්දට හරි දෙකට හරි කමන්නේ තමන්ගේ ජීවිතේ පවුල විනාශ වෙන්න තියෙන තත්ත්වේ නැති කර ගන්න පුළුවන් විදිහේ උපදෙස් කීපයක් තමයි මම දැන් මේ ඔයාලට ලබා දෙන්නේ මේ කාලේ පරිස්සමෙන් කටයුතු කරන්න ඕන කියලා උදාහරණයක් විදිහට රාහු අන්තරදසාව හෝ රාහු මහදසා කාලයක් ගත වෙන කෙනෙකු බැලුවොත් එම රාහු වලගේ කේන්දරයේ 1 ඉන්න පුළුවන් 2 ඉන්න පුළුවන් 4 ඉන්න පුළුවන් 7 ඉන්න පුළුවන් 8 ඉන්න පුළුවන් එතකොට ඔන්න ඔය වගේ ස්ථානයේ රාහුට ඉතාමත්ම නරක ස්ථාන බාරපත් වෙනවා හේතුව තමයි මේ දේවල් තමන්ගේ හිතට සහ තමන්ගේ බැඳීම් වලට තමන්ගේ පවුලට අදාළ ස්ථාන නිසා ඒ දේවල් වලින් ඈත් කිරීම ඉතින් මෙතෙන්දී විශේෂයෙන්ම මේ රාහු එකේ ඉඳන් තියෙන දේවල් වෙදි වචන සැරවෙදි විශේෂ මේෂ ලග්නියන්ගේ වචන අපි ගොඩක් දන්නවා එයාලා ගොඩක් ටිකක් කර තේරුම් ගන්න අපහසු ගුත් එහෙම තමයි සටන්කාමී ගතියක් ඇති කරන තමන් ටිකක් කොහොම කිව්වත් තේරුම් ගන්න නැති ඉතින් එයාලගේ වචනත් එක්ක එයාලගේ හැසිරීම රටාවත් එක්ක කුජගහගේ ස්වරූපයත් එක්ක මේ කාලේ මේ රුචක කෙනී යෝගියත් උදා වෙලා තියෙනවා ඒකට කුජසා රාහු තනිකරම ගිනි කන්දක් කියලා තමයි අපිට හඳුන්වන්න තියෙන්නේ ඉතින් මේ තත්ත්වයත් එක්ක බලුවන් පස්සේ කේතු හිනා වෙනවා ඉඳගෙන හතේ ඉඳගෙන ඔබට මං කරන්නම් වැඩේ ඔබ ඕන දෙයක් කරපන් එන්නම් තේරුම් ගන්න නැත්තම් කියන කාරණය තමයි ඉන්නේ එතෙන්දී තමන්ට සිද්ධ වෙනවා විශේෂයෙන්ම මේ දේවල් එක එක වචනයක් ඇති එක දෙයක් ඇති තමන්ට තමන්ටත් එපා වෙලා දමල ගහලා යන එහෙම නැත්තම් බිරිඳ හෝ සැමියා තමන්ගේ බැඳීම් වලින් ඈත් වෙලා යනවා එතකොට ඒක තමයි ප්‍රධාන දේ බාරපත් වෙන තේ නිසා පුළුවන් තරම් ඉවසීමෙන් කටයුතු කරන්න මොකද තේරුම් ගන්න මට මේ යන්නේ හොඳ කාලයක් නෙවෙයි මගේ මේ ගත වෙන කාලය මගේ හැම බැඳීමක් වෙන නතර කරගන්න නතර වෙන එහෙම නැත්නම් මගේ ළඟින් තියෙන බැඳීම් ඈඩ් කරන මම මේ කතා කරන වචනයක් වුණත් තව කෙනෙකුට ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් ඒින්ද පුළුවන් තරම් ඉවසීමෙන් කටයුතු කරන්න පුළුවන් නම් මෙතෙන්දී තමන්ගේ තියෙන මේ ප්‍රශ්න අඩු කරගෙන මේ රාහුගේ පීඩාවන් ගොඩක් වෙලාවට තමන්ට නොදැනෙන විදිහට ජීවත් වෙන්න හැකියාව තියෙනවා ඒින්ද පුළුවන් තරම් උත්සාහ කරන්න කවදාවත් මුල් තැන ගන්න ලෑස්ති වෙන්න එපා මොකද දැන් රාහු ලග්නේ ඉන්න කෙනා හැම වෙලෙම හදන මුල් තැන ගන්න හැබැයි මුල් තැන ගන්න ලෑස්ති වුණාට හිතන්න එපා කවදාවත් මේ තමන් මුල් තැන ගන්න අනික් කෙනා මෝඩයව නෙවෙයි එහෙම නැත්නම් අනික් කෙනාට කාටවත් කිසිම දෙයකට තේරෙන්නේ නැති කියන කතාව හිතන්න එපා මොකද තමන් පුළුවන් තරම් හිතන්න ඕන මේ මගේ ඔළුවේ ඉන්නේ රාහු ඒතර රාහු කියන තනිකර මායාවක් කියලා මොකක් මූලාවක් එතෙන්දී ගොඩක් වෙලාවට පුළුවන් තරම් උත්සාහ කරන්නේ රාහු තමන්ව විනාශ කරන්න මුලා බීම් වල පටලවන්න ප්‍රශ්න ඇති කරවන්න සම්පූර්ණයෙන්ම ඩිටැච්මන්ට් ග්‍රහයක් නැත්නම් නැති කරන ග්‍රහයෙ විදිහට හඳුන්වන්න පුළුවන්. එතකොට මෙන්න ඔය දේවල් එක්ක දෙන්න අතර තියෙන බැඳීම් විශේෂයෙන්ම මේෂ ලග්න හිමියන්ගේ පෞල් ජීවිතයේ තවත් මාස කිහිපයක් විතර කියන්නේ 2023 10 මාසයේ දක්වා කාලයේම නොයෙකුත් දුෂ්කරතා කොච්චර උත්සාහ කරත් එකට ජීවත් වෙන හොඳින් ඉන්න එතෙන්දී හැකියාවක් නැති වෙන්නේ ඔන්න ඔය තත්ත්වයත් එක්ක. එතකොට මොනවා හරි දවසක් කොච්චර ජීවිසෙමින් හිටියත් පහවදානකොට කටපයින්න පුළුවන් ඉස්සරහට කට ඉස්සර එන්න පුළුවන්. එතකොට ඔය දෙවලක බලුවට පස්සේ වෙන්නේ මොකද? ඔන්න ඔයගේ ප්‍රශ්න ගොඩකට මුහුණ දීලා Tamanට සරින් සරේ රණ්ඩු සර්වල් ප්‍රශ්න ගැටළු වලට මුහුණ දී තමයි ජීවත් වෙන්නේ. ඉතින් එතෙන්දී ඉවසෙන කෙනා ඉවසන් ඉන්නවා කොහොම ආයෙ කරලා. ඉතින් එහෙම හිටියොත් මේ කෙනාගේ ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. අනික් කෙනාට ගොඩක්ම ගැටළුත් එක තමයි ජීවත් වෙන්නේ. ඒ හින්දා කල්පනාකාරී වෙන්න හත එහෙම නැත්නම් බැඳීම් රිලේෂන්ෂිප් කියන දේවල් විනාශ කරගන්න කැමති නම් ওই දේවල් පැත්තකට දාලා ඉන්න. එතකොට මොකද දෙයක් උනාට පස්සේ දුක් කරලා වැඩක් නැහැ. කොච්චර කිව්වත් තේරුම් ගන්න නැත්තම් වැඩක් නැහැ. මොකද ඒක තව කෙනෙකුට තේරුම් අරගෙන කියා දෙන්න පුළුවන්. හැබැයි Tamanට තේරෙන්නේ නැහැ Taman මොන පාර දෙක ගමන් කරන්න කියන එක. ඉතින් රාහු ලග්නේ සහ කේතු හතේ ඉන්න කෙනාගේ විශේෂයෙන්ම ජීවන රටාව ගොහොම වෙනස් වෙනවා. මොකද එයාලා හිතන්නේ එයාලා හරි නිවැරදි කියන කාරණේත් එක්ක. ඉතින් ඔන්න ඔය තත්ත්වයක් දැක ඉතින් කාටවත් දොස් කියව නෙවෙයි. මේ කෙනෙකුගේ විශේෂයෙන්ම ඕනෑම කෙනෙක් වෙන්න පුළුවන්. ඕනෑම ලග්න කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට මොකද මේෂ ලග්න කෙනෙක් හැමක ඇසුරක් තියෙනවා නම් තමන්ගේ පවුලේ කෙනෙක් නම් අනිවාර්යයෙන් මේක බලපාන නිසා මේක හැමෝටම වැදගත් වෙනවා. එහෙනම් මේ දේවල් තේරුම් ගන්න පුළුවන් මේෂ ලග්න කෙනාට තේරුම් කරලා දෙන්න මේ කාලේ නරක කාලයක් කියන්නේ. එහෙනම් පුළුවන් තරම් ඉවසීමෙන් තියෙන විදිහට ජීවත් වෙන්න උත්සාහ කරන්න. එහෙනම්
ඔහොම කල්පනා කාරීද මෙතෙන්දී තව තියෙන්න පුළුවන් කාල සර්ප දෝෂ තියෙන්න පුළුවන් අර මම කිව්වා වගේ රාහු 4 ඒතර 2 පවුල් විනාශ කරන තත්ත්වේ රාහු 7 ඉන්නත් පුළුවන් ඒතර ඔය දේවල් කොහොමත් ඔක්කොම බලපන්නේ තමන්ගේ පවුලට ඉතින් මේ දේවල් තේරුම් ගන්න පුළුවන් හැකියාව තියෙ කියලා මම විශ්වාස කරනවා දැන් හැමෝටම ජය වේවා